අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සපු දුවගෙන ගොස් වාහනයට නැග්ගේ රාන් කිරිල්ලියක මිනි. ඉස්සරත් ඇය මේ රෑට යන නෝරිල්ලි ගමනට ආසය. ඉතින් යන්. ඔහු බලාගෙන උන්නේ. ඇයි ඉස්සර දවසක් මතක් වුණා. මොනවද අමතක? සපු හැඟින්බරව කීවාය. සාගර පහළට වාහනේ පැදවුවේ. මොනාද හිතන්නේ මහත්තයෝ? ඈසුවේ ගියරේ මත තිබු ඔහුගේ උණුසුම් මත අල්ලාගෙන හිතන්න දේවල් කොයින්ද තව? මට මගේ හිත ඔබ ළඟනේ. සාගර ගීයක් කීවේ. කීටස් එක දැම්මට පස්සේ හරියට සින්දු කියනවා. කොල්ලෝ රෑට සින්දුවමනේ. බැන්දට පස්සේ මාත් එතන. පතන පාර පහළුය. සීතලය. මට අරක දැන්වත් කියන්න. මොකද්ද? අර බඩ්ඩ. අනේ රෑට. තව චුට්ටනේ. වදාගෙනනේ කියන්න ඕන. තුරුල් වෙලා. එච්චර දේ මොකද්ද? බලන්නකො මහත්තයා. ඒ දැස් වලින් ආදරේ මීදුමක් මින් ගලයි. මේ කියන්නට යන දේ අසා ඔහු තරම් සතුරු වෙන කෙනෙක් නැති බව සපු දනි. පහුගිය දවස් කීපෙම ඇය උන්නේ පුංචි සැකයකිනි. දැන්නේ සැකේ නැත. වෙන්නට යන්නේ ඒ දේම බව කෙල්ල දනි. දාගෙන මොනාද හිතනවා? තනියම හිනා වෙනවා. කිව්වම සාගර අයියා තනියම හිනාවේ. කෙල්ල කීවේ හුරතලෙනි. නුවරඑළිය නගරයේ සාදරෙන් අලුත් පෙම්වතුන් යුවලට පිළිගන්නාක් මෙනේ. ටවුන් එක පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ නේද? අපි වගේ. ඇයෝගේ අතැඟිලි තද කරගනිමින් කීවාය. මොනාද සාගර අයියේ රැට ගන්නෙ? චයිනීස් කෑම ආසනේ නේද? කෙල්ල සිනාසුනාය. කොහොමද මං ගැන මෙච්චරම දන්නේ? ඇය හුරතල් වෙමින් ඇසුවාය. දන්නේ නැහැ. දැනෙනවා චූටි මැනික. මටත් දැනෙනවා. මං ගැන? ඔව්. දැන් මොනාද මං හිතන්නේ කියන්න බලන්න. අර රෑට මං කියන දේ ගැන හරහාට පහළට පෙරලාගෙන හිතනවා. පව්. සාගරට පුදුමය. ඇත්තටම හිතුවේද ඒ ගැනය? ඒක නේද හිතුවේ? චුට්ටනි මහත්තයෝ. හරි හරි. සාගර ග්‍රෑන්ඩ් හෝටලේ ඉන්දියන් අවන්හල ළඟ නතර කළේ එතන මේ ජීවිතේ සැමරුන් පොදක් වැනි වූ තැනක් නිසාය. මෙතන මතකයි මට වඩේ අරන් දුන්නේ. අදත් වඩයක් අරන් දෙන්න තමයි ආවේ. සාගරයෝ තබා බැස්සේ අවන්නල තුලට ඇවිදගෙන ගිය සාගර දෙස ඇය බලා උන්නේ පපු පුරවාගෙන මිනි. මේ ජීවිතේ මේ තරම් ආදර සන්තකයක් තමාට ලැබුණේ කොහොමද? සපු සිතුවාය. පූර්වාත්ම එක පිනක් නොකළා නම් මේ තරම් දෙයක් නොලැබෙන බව සපු දැන උන්නාය. කකායන් පුංචි පේපර් ප්ලේට් එක මත වඩේ දෙකකුත් වඩේ සම්බෝලත්විය. කන්න. එදත් මට කන්න දුන්නා. ඔයා කෑවේ නෑ. සපු ආසනින් ඉස්සි ඔහුට වඩේ කටක් කෙව්වාය. නුවරඑළි නගරේම සිරිවිසිතුරින් පිරී ඇත. ඒ මැදින් සාගර වාහනේ පැදුවේ ආශාවෙනි. අද ජීවිතයේ පුදුමාකාර සැහැල්ලු දවසකි. කෑම ඇනෝම් කර ඒ දමනතෙක් දෙන්නාම වාහනයට වී උන්නෝය. නුවරඑළි මල් සීසන් එක ළඟ නිසාදෝ
හැමතැනම මල් පොහොට්ටුය. අපි මාසෙකට පාරක්වත් මෙහෙ එමු හොඳේ. එක්කන් එනවා සුදුමෙනික. බබාලට සීතල හොඳ නැද්ද? චූටිම බබාලට. සපු දෑතින් ප්‍රමාණය පෙන්වමින්ම කීවාය. තාම බබාල නෑනේ. චුට්ටක් පැටියට අමාරු ඇති. බ්ලැංකට්ටලින් වහගෙන අරන් ආවම හරි. තුරුල් කරගෙන නේද? අම්මගේ කොක්කුඩ තියාගත්තම සනීපයි. සපු ඕගේ අත පිරිමැත්තාය. ආදරේ එන්නේ පපුව කඩාගෙනය. සාගර බලා උන්නේ ඒ දිතුල්ලොලින් බේරෙන සිනාව දෙසය. ජීවිතේ ඉතින් ගඟක් වගේ ගලාගෙන යයි නේද? කාගෙද? අපි දෙන්නගේ. කරදර ආවත් බය වෙන්න එපා. මං ඉන්නවනේ. කරදර වලට මං බය නැහැ. අපි වෙන්නෝවි. එහෙම වෙන්නේ නැහැ. කොච්චර ලොකු වෙන්වීමක්ද අපේ ජීවිතේ උනේ. ඒත් වෙන්නුනේ නැහනේ නේද? ආයේ වෙන්වීමක් නැහැ. සාගර අඩාඳුරේ පෙනෙන ඒ පුංචි මුහුණ රසවින්දේය. තාත්තල මොනාරි බොයිද? තාත්ත ඒව අරන් එයි. එසේ කියා සපු ඔහු දෙස අමුතු ලෙස බැලුවාය. මං බොන්නේ. මං දන්නවා. කෑම රැගෙන එද්දි හතාමාර පමණ විය. සාගර මගෙන් බීම බෝතලයක්ද ගත්තේ? අයිස්ක්‍රීම්ද ගත්තේ? චූටි පාටියක් නේ. එපාද? ෂෝක් නේ. හෙටත් පාටියක් දායිද දන්නේ. ඇයි? රෑ කියන එක අහලා. ඇහැමුවට අත තබාගෙන කීවාය. එච්චර දෙයක්? බබාට හිතාගන්නත් බෑ. බෑම තමයි. ඔහු අහිංසකව අසරණව කීවේය. පතන මාවත දිගේ ගොස් සාගර ෆාම් හවුස් එකට යන පාරට දැම්මේය. තාත්ත ඇවිත් ජීප්‍රිය දෙක සපු කීවාය. දෙන්නාම බැස කෑම පෙට්ටිද ගෙන උඩට ගියෝය. ජයන්ත උඩටා කෙල්ලත් කොල්ලාත් දෙස බැලුවේ ආදරේනි. අද පාටියක්ද පුතේ? ඔව් ඇසේ සාගරගෙනේ. පාටි තාම පටන් ගත්තේ නෑ තාත්තේ. බලන්නකෝ මන් දාන පාටි. ඔයාට ඔක්කොටම කලින් එක දිගට පාටියක් දාන්න වෙයි මහත්තයෝ. සපු කිවි සිතෙනේ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.